ඉතින් ආයුබෝවන් අපේ ලක්මෑණියගේ දරුවනි, ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද මගේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ දේශපාලන විද්‍යාවේ තුලනාත්මක ප්‍රවේශය පිළිබඳව. ඇත්තරම මේක ඉතාමත්ම ක්‍රිටිකල් මාතෘකාවක්. ඇත්තරම තුලනාත්මක කියන එකේ සිංහල අර්ථය ගත්තොත් ඔබ දන්නවා සංසන්දනාත්මක කියන එකයි තුලනාත්මක කියන එකේ තේරුම. සංසන්දන අපි කියන්නේ කම්පයා කරනවා කියන එක. තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශයේ වැදගත් කොට සලකන්නේ දේශපාලන විද්‍යාවේ ගත්තොත් එහෙම ඇත්තටම එක් ප්‍රධාන ඥාන සම්පාදන හේතුවක් නිසා. මොකද්ද මේ ප්‍රධාන හේතුව? එනම් ඇත්තටම යම් දේශපාලන ප්‍රපංචයක් කන්සෙප්ට් එකක් ගැටලුවක් තේමාවක් හෙඩ්ලයින් එකක් පිළිබඳ වඩාත් පරිපූර්ණ අවබෝධයක් අපි ගන්න තමයි එම ගැටලුව ඇත්තටම තේමාව ප්‍රකාශයට පත් කරනද පත්වන එක් අවස්ථාවක් නෙවෙයි. අවස්ථා කිහිපයක්ම අරගෙන සංසන්දනාත්මක අධ්‍යයනය කිරීම වඩාත් ඵලදායි කියන එක තමයි මේකේ තේරුම. ඔබ ගත්ත දෙවෙනි ලෝක යුද්ධයේ පළවෙනි ලෝක යුද්ධයට ආසන්නතම හේතුව මේ වර්තමාන විතරන්නේ නෑ, ඉතිහාසය තුළ අතරම මම මෙහෙම විශ්වාසයක් මගේ තියෙනවා. දේශපාලන දේශපාලන විද්‍යාව ඔබට තේරුම් ගැනීමට ඇත්තටම අවශ්‍ය නම් හරියටම ඉතිහාසය සමග දේශපාලන ඉතිහාසයේ කලාපීය වශයෙන් භූගෝලීය වශයෙන් ජියෝපොලිටිකල් හිස්ට්‍රි එක ගත්තොත් හිස්ට්‍රි එකත් එක්ක මේ කන්සෙප්ට්ස් අපි අවබෝධ කරගන්න ඕනේ කියන එක තමයි මගේ බලවත් විශ්වාසය. හරිද? එතකොට රටක දේශපාලන ස්ථාවරභාවයට තුඩුදෙන වඩාත්ම හොඳ ආණ්ඩු ක්‍රමය මොකද්ද කියන එක. සයන ගැටලුව පිළිබඳව අධ්‍යයනය සඳහා ලෝකයේ පවතින ජනාධිපති පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම කීපයක් තුලනාත්මක අපිට අදාළ කරන්න නමුත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා වර්තමානයේදී. ඔබට මේ ගැන මම ප්‍රකාශ කළ යුතුම තමයි. මොකද එකට හේතු වශයෙන් මා දකින්නේ ඔබ ගත්තොත් එහෙම අපේ මේ ලෝකේ ඔබ සමාජවාදී රටක් බවට පත් වෙනවා නම් වර්තමානයේ ඔබට සම්බාධක පැනවීම රටට ප්‍රශ්න වෙන තත්ත්වයන් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිරකරණයට ලක්වුණු බටහිර රටවල් විසින් කරන ක්‍රියාදාමයක් තියෙනවා. ඉතින් දෙවන ලෝක යුද්ධයෙන් පසුව අද වෙනතුරුත් මේ தත්ත්වය ක්‍රියාත්මක වෙනවා. නමුත් අද වෙනකොට වර්තමානයේ ගත්තොත් වර්තමානයේ විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ බලය හීන වෙමින් යනවා කියලා අපිට කියන්නට පුළුවන්. මොකද චීනය කියන බලවතා ලෝකේ රයිස් අප් ඉන් චයිනා. ඒ කියන්නේ චීනය කියන බලවතා ලෝකේ ටික ටික ඉස්සරහට එනවා. හරි, ඔහු ලෝක බලවතෙක් දැනට. ඉතින් මේක පැති කීපයකින් වෙනවා. මේක ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම රටක හොඳම දේශපාලන ක්‍රමවේදය ඒ රටට පාර්ලිමේන්තු ක්‍රම ආණ්ඩු ක්‍රම පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම හොඳම ආණ්ඩු ක්‍රමය මොකද්ද කියලා අපි කර නිර්ණායකය නෙමෙයි. වැදගත් වන්නේ ඔබ සබුද්ධික වුණත් ලෝකේ යන ක්‍රමවේදයක් තියෙනවා. මේ ධනවාදී ආර්ථික ක්‍රමය ධනවාදී ආර්ථික මොඩලේ විසින්ට ලෝකයේ පරිපාලනය පිණිස විශාල වැරවෑමක් ගන්න ඔවුන් දියුණු රටවල් විසින් නොදියුණු රටවල් යටත් කර ගැනීම සඳහා ඔවුන් නොයෙකුත් ක්‍රමවේද භාවිතා කරනවා. විශේෂයෙන් ඔබ ගත්තොත් එහෙම මේ තුලනාත්මක ප්‍රවේශයක් අපි ලබා ගත්තොත් එහෙම ගැටුම් නිර්මාණය කිරීම එක්සත් ජනපදයේ ඇතුළු කණ්ඩායම් විසින් කරනවා කියලා අපි හිතන්න පුළුවන්. නමුත් චීනය පැත්තෙන් ගත්තොත් චීනය කියන්නේ හොඳ රටක් වුණ ප්‍රබලය විසින් දුබලයා යටපත් කර ගැනීම අදටත් මේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ මේ මනුෂ්‍ය ඉතිහාසය තුල ඉදිරි අනාගතයේ මේ ලෝකේ පවතින තාක්කල් මේ ක්‍රමවේදය පවතිවි කියන එක මට හිතන්නට හැකියාව තියෙනවා. ඒකට සාධක තියෙනවා. ඒ වගේම තව එකක් තමයි මේ ඉදිරියේදී මේක ඇත්තටම මෙතනදී මෙතනදී දේශපාලන විද්‍යාව ගැන කතා කරද්දී මේක අලුත් මාතෘකාවක් ඇත්තටම මට හිතුණා. මම පොත්පත් පරිශීලනය කරන ජර්නලිස්ට් විශේෂයෙන් පරිශීලනය කරනවා.
මොකද කාල වේලාව ප්‍රශ්නේ නිසා. නමුත් මම දන්නා පරිදි නම් AI තාක්ෂණේ AI ගවර්නස් කියන එක ලෝකෙ පාලනය කරන්න ඒවි දෝ අවුරුදු 100 200 අපි දන්නේ. ඒ නිසා මේ මේ ක්‍රමවේද දැනට තියෙන ක්‍රමවේද මිනිස්සු විසින් හදාගෙන තියෙන දේවල්. මිනිසුන්ගේ දේශපාලන තත්ත්වය ගත්තොත් මිනිසුන්ගේ දේශපාලනයේ මේ මම කතා කරන්නේ මොකද ඒක රොබෝවරුන් ලෝකේ අතර ගලීද කියලා ප්‍රශ්න තියෙනවා. අපි දන්නේ නැහැ. හරි. ඒ ලෝකයේ කියන එක වෙනස් වෙන සාධකයක්. නොයෙකුත් ප්‍රපංච, නොයෙකුත් සංසන්දනාත්මක, නොයෙකුත් දේවල් අප කරත් මේ ලෝක තලය කියන එක ගත්තොත් එහෙම මේ ලෝකයේ කියන එක අර බුදුන් වහන්සේ දේශනා කරා වගේ හතරක් ගැන හොයන්න යන්න එපා කිව්වා. එකක් තමයි මේ එර්දි ප්‍රාතිහාරයේ විශේෂ බුද්ධ විශේෂ ලෝක විශේෂ සංකල්පය. කර්මය මත ලෝකේ රඳාපවතිනවා කියන එකත් අපිට එක දාකට හිතා ගන්නට පුළුවන්. සමහර කර්ම සම්බන්ධ බලකොට. අනිත් එක අපි ගත්ත උදාහරණයක්. ගැටුම් තියුණු ඇති රටක සාමය තහවුරු වී හා සාමය තහවුරු වී ඇති රටක දේශපාලන ස්ථාවරභාවය. ඒ සඳහා වඩාම සුදුසු මාර්ගකමයි කුමක් දැන්න අධ්‍යයනය කිරීම තුලනාත්මක ප්‍රවේශයේ ඒකට අධ්‍යයනය කිරීමට අවශ්‍ය වෙනවා. නමුත් මේ ප්‍රායෝගික ගැටලු තුලනාත්මක ප්‍රවේශයේදීන ප්‍රායෝගික ගැටලුවත් තමයි මම මේ කිව්වේ. අද ලෝකයේ අපිට විශේෂ ඉරානයේ පවතින තත්ත්වයද උතුරු කොරියාවේ පවතින තත්ත්වය. උන්ට තර්ජනයක් තිබුණේ ඕනුත් ලෝකේ තර්ජනයක් ඉදිරිපත් කරනවා. ඒ උතුරු කොරියාවේ දැන් අපි මෙහෙම හිතමු උතුරු කොරියාවේ තියෙන මේ ගැටුම් නෙමෙයි ඉතින් ගැටලු පවතින රටක්. කොරියාව කියන්නේ ලොකු මිනිසුන්ගේ නිදහස, මිනිසුන්ගේ අයිතිවාසිකම්, මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙන හඬක් නැගීම පුද්ගලය කියන පැත්තෙන් ගත්තොත් ඒක සම්පූර්ණයෙන්ම මොට කරලා තියෙනවා. ඉතින් මේක පුද්ගල නිදහස, පුද්ගලින්ගේ අයිතිවාසිකම් සහ හිමිකම්, මිනිසුන්ගේ අයිතිවාසිකම්, මානව හිමිකම් පැත්තෙන් ගත්තොත් මේ රටවල් සමාජවාදී මොඩලේ නෝන් ගියාට මේක මිනිසුන්ගේ අයිතිවාසිකම් පැත්තෙන් ගත්ත තේමාව යම් යම් ප්‍රශ්න ගැටළු ගොඩාක් දැඩි ගැටළු දෙනවා. මොකද දැඩිමත් ධාරින් තමයි සමාජවාදී රටවල් පාලනය කරන්නේ. ඉතින් ඇත්තටම අපි මෙහෙම කිව්වට කවුද මේක කරන්නේ? ප්‍රායෝගිකව ගැටළු තියෙනවා. කන්ෆ්ලික්ට් මැනේජ්මන්ට් වලදී ඔබ මේ ඉන්ටර්නැෂනල් ලෝ, ඉන්ටර්නැෂනල් පොලිටික්ස් කියන පැත්ත ගත්තොත් එහෙම ප්‍රායෝගික ගැටලු තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම කිව්වයි කියලා මේ උදාහරණයක් මගින් අපි ගත්තට ගැටුම් තියුණු ඇති රටක සාමය තහවුරු වී ඇති සහ සාමය තහවුරු වී ඇති රටක දේශපාලන ස්ථාවරභාවය සහ වඩාත් සුදුසු ආණ්ඩුක්‍රමයේ කුමක් දැන් අධ්‍යයනය කළ එක ඉදිරිපත් කරාට ඒක ප්‍රායෝගිකව අපි ඉදිරිපත් කරාට වැඩක් නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කරාට වැඩක් නැහැ. උදාහරණයක් වශයෙන් මේ අපි ගත්තොත් ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේ කිව්වොත් මෙතන ලොකු බලවත් ගැටලු තියෙනවා. මේ ගැන ඇත්තටම සංසන්දනාත්මක කතිකාවතක් වශයෙන් කතිකාවතක් නේ මේ ඇත්තටම මේක මේ ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක්ද? ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක්. උදාහරණයක් මේ ආගම් වාදයත් එක්ක තමයි මේ තුලනාත්මක ප්‍රවේශය ගන්නකොට මම එක උදාහරණයක් ඔබට කියන්නම්. දැන් ඔක්තෝබර් 7 වෙනිදා ඔබ දන්නවා පහුගිය අවුරුද්දේ 2023 ඔක්තෝබර් 7 වෙනිදා මැසිව් ඇටැක් එකක් දුන්නා ඊශ්‍රායෙල් ඉන්ටෙලිජන්ස් සර්විස් වලට, ඊශ්‍රායෙල් පෝස්ට් වලට, ඊශ්‍රායෙල් මිලිටරි එකට මිනිස්සුට. මිනිස්සු 1500 2000 අතර සාමාන්‍ය ඊශ්‍රායෙල් මිනිස්සු මැරුණා. ඊශ්‍රායෙලෙන් ගාසයක ෆ්ලැට් කළා දැම්මා. ෆ්ලැට් කළා මිනිස්සුන්ට පාඩම් නැතුව මිනිස්සු මැරුණා. මිනිස්සු 40,000 නෙමෙයි ඊටත් වඩා විශාල ප්‍රමාණයක් මැරලා දිනවා තමයි කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් ඔබ දන්නවා උදාහරණයක් මේ රිමේනින් පිරිසක් ඉන්නවානේ ගාසාවේම මුස්ලිම් බැසිලි පලස්තීන බැසිලි. ඔවුන්ගේ පොඩි ළමයින් සමහරුන්ට අම්මනේ තාත්තනේ අම්මා දාත දෙන්නමනේ සමහර අම්මලාට දරුවෝ නෑ, හස්බන්ඩ් වයිෆ් නෑ, වයිෆුයි දරුවේ, වයිෆ්ට හස්බන්ඩුයි ඔක්කොම කට්ටිය දරුවෝ එක්කම නෑ. ඉතින් ඊට පස්සේ මේ ඊළඟ පරම්පරාව ඇත්තම හේට්‍රිඩ් හේට් ක්‍රයිම් පරම්පරාවක් තමයි මේ හේට් ජෙනරේෂන්. ඔවුන් නිතරම ඊශ්‍රායලයේ සාමාන්‍ය මිනිසුන්ටත් වෛර කරන්න පටන් ගන්නවා. ඒ මදිවට ආගම්වාදී රැඩිකල් ආගම්වාදී සහ අන්තවාදී ඉස්ලාමී අදහස් ඔවුන්ගේ සංවිධානය මගින් ඉස්ලාමී විමුක්තිකාමීය සිතා ගන්නා සංවිධානය මගින් කියා ගන්න සංවිධානය මගින් මේවා නැවත නැවතත් අලුත් කර කර මේවා පොම්ප කරනවා මිනිසුන්ගේ හදවත් තුළට සහ මිනිසුන්ගේ මනසට.
ඒක තුළු ඔබ දන්නවාද, ඔබ හිතනවාද රටක දේශපාලන ස්ථාවර දේශපාලන ආණ්ඩු ක්‍රමයක් ඒ රටකට ඇතිතරයි කියලා කොන්ෆ්ලික්ට් මැනේජ්මන්ට් වලදී මේක හරියයි කියලා ඔබ හිතනවා? මේ ප්‍රශ්නේ සමහර ලෝකයේ සහෝදරීනි සමහර ප්‍රශ්න තියෙනවා, මේව ඇත්තටම විසඳලා ඉවරයක් කරන්න බැරි ප්‍රශ්න. එතකොට මානම් හිතන්න මගේ මම මේක එක උදාහරණයක් වශයෙන් ඔබට කියන්නේ, මේවා මේ කවදාවත් ඉවර කරන්න බැරි ප්‍රශ්න. මොකද ටූ ස්ටේට් සොලියුෂන් එකක් තමයි අවශ්‍ය. එක්කෝ ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම අතාරි, ඊශ්‍රායලය මිනිස්සුම මරලාදායි රටේ ඉන්න මුස්ලිම් රටවල් ටික දෙදෙනා. මොකද මුස්ලිම් නොවන එකම රට මේ ලෝකේ ඊශ්‍රායලය විතරයි මේ කලාපෙදී, මේ මැද පෙරදිග කලාපෙදී. එතකොට ඇත්තටම මේ රටක දේශපාලන ස්ථාවරභාවය, ඊශ්‍රායල් සහ පලස්තීනයේ රටවල් දෙකේම දේශපාලන පොලිටිකල් ස්ටැබිලිටි එක ගන්න පුළුවන් කරුණු මොනවද? මේවා ආගමත් එක්කනේ මේක බැදිලා තියෙන්නේ. එතකොට මේ ඔබ කිව්ව නව ලිබරල්වාදී විරාගමික ඒවා මෙතන හරියන්නේ දෙතර පාවිච්චි කරන්න බෑ. ඉතින් මේ ගැන තුලනාත්මක ප්‍රවේශය වැදගත් වෙන්නේ එකයි, මේක කොන්ෆ්ලික්ට් මැනේජ්මන්ට් එක දෙක ලෝක විසඳන්න බැරි ප්‍රශ්නයක් නෑ. වැඩි පැත්තර තියෙන්නේ පලස්තීනය අතහැරලා ඊශ්‍රායලෙ මිනිස්සු යන්න වෙනවා. ගියොත් එහෙම මිනිස්සු කොහෙටද යන්නේ? ඇත්තටම පලස්තීනය කියන රට කලින් ඊශ්‍රායල් ජාතිකයෝ හිටියේ නැද්ද? ඔවුන් දෙගොල්ලම සමගින් හිටියේ නැද්ද? මේ ගැන නොයෙකුත් කතාවක් තියෙනවා, නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක තමයි මෙහි ඇති ප්‍රධානතම ගැටලුකාරී සහ භයානක තත්ත්වය විදිහට තමයි මානම් දකින්නේ. පොලිටිකල් ඇනලිස් කරනකොට මේක ඉතාම භයානක තත්ත්වයක් කියලා හිතීමේ හැකියාව අවකාශ කිරීම කියලා. ඒ වගේම මේවා උදාහරණයක් තමයි, මේ පොඩි උදාහරණයක් ඔබට කිව්වේ. ඒ වගේම ඔබ ගත්තොත් මේ තුලනාත්මක දේශපාලන හැදෑරීමත් ඇයි මෙහිදී කෙන්ට් නිව්ටන්, ජාන් වෙන්ඩන් ෆවුන්ඩේෂන් ඔෆ් කම්පැරටිව් පොලිටික්ස් කියන පොතෙන් මේ ගැන තොරතුරු වැදගත් තොරතුරු ටිකක් සපයනවා. අපි ඒ ගැන තාම කෙටි තම රටේ දේශපාලනය මැනවි අවබෝධ කර ගැනීමට නම් අනෙක් රටවල දේශපාලනය ගැන අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත්ය. ඒක පළවෙනි කාරණා. දෙවන, තමන්ගේ රටේ දේශපාලනය ගැන අවබෝධයක් ලබා ගන්නකොට අනිත් රටවලත් තියෙන දේශපාලන ස්වરૂපය, ස්වභාවය පිළිබඳව ඉතාමත්ම ඔබ හැදෑරීමක් කළ යුතු වෙනවාමයි. දැන් ඔබ හැදෑරීමක් කළ යුතු වෙනවා ඒ ගැන යම්කිසි අවබෝධයක්, ඒ ගැන යම්කිසි දැනුමක් ලබා ගැනීම ඉතාම වැදගත්. ඒක අංක 1 කෙටියෙන් මේ සඳහන් කරනවා. ඊට පස්සේ අංක 2, එක් රටවල දේශපාලන ඉතිහාසය සහ දේශපාලන පසුබිම් පොලිටිකල් ෆවුන්ඩේෂන් එක, පොලිටිකල් සිටුේෂන් එක, දේශපාලන ආයතන, ඒ කියන්නේ ගවර්නන්ස්, දේශපාලන ආයතන ගැන ලබා ගන්නා ඇනලිටිකල් මයින්ඩ් එක, ඇනලිටිකල් නොලෙජ් එක, සංසන්දනාත්මක කම්පැරටිව් නොලෙජ් එකකින් තොරව එම රටවල දේශපාලනය ගැන අවබෝධයක් ලබා ගන්න බෑ. මේක ඇත්තටම ක්‍රම තුනක් යටතේ මේක සඳහන් කරන්න පුළුවන්. අපි මේක විශේෂයෙන්ම 3 ස්විච් කන්සෙප්ට්ස්, ඒ කියන්නේ ස්විච් තුනක් විදිහට අපිට ස්විචස් තුනක් විදිහට අපිට යූස් කරන්න පුළුවන්. අපිට පළවෙනි එක තමයි සම්භාව්‍ය තුලනාත්මක දේශපාලන අධ්‍යයන ප්‍රවේශය. ඒක අංක 1. සම්භාව්‍ය තුලනාත්මක දේශපාලන අධ්‍යයන ප්‍රවේශය. ඒක. අංක 2, 20 සිවස්සේ තුලනාත්මක දේශපාලන අධ්‍යයන. දෙන්න. අනිත් එක තමයි සමකාලීන තුලනාත්මක දේශපාලන අධ්‍යයන. කියවනේ දැන් මොකද? දැන් අපි බලමු පළවෙනි එක. පොඩ්ඩක් මේක සාකච්ඡා කරමුකෝ. සම්භාව්‍ය තුලනාත්මක දේශපාලන අධ්‍යයන ප්‍රවේශය කියන එක මොකක්ද කියලා බලමුකෝ. මේ ඇත්තටම මේ සම්භාව්‍ය තුලනාත්මක දේශපාලන ප්‍රවේශය කියන එක මේ අධ්‍යයනයේ පුරාතන ග්‍රීක, රෝම, මධ්‍යතන යුරෝපීය රෙනසන්ස්, හරිද? හරි ආසදයක්. වීඩියෝ 100ක් හරි විශාල ප්‍රමාණයක් මා රෙනසන්ස් එක ගැන අනිවාර්යෙන් කරනවා. ඒක මගේ හිතේම තියෙන ලොකු ප්ලෑන් එකක්, ලොකු බලාපොරොත්තුවක්, ලොකු ඩ්‍රීම් එකක්. ඒක මේක යුරෝපීය දේශපාලන චින්තනය කරා තමයි ගමන් කරන්නේ. විශේෂයෙන්ම ඇරිස්ටෝටල් ගේ ද පොලිටික්ස් කියන ਉਹ පැහැදිලිව මේ ගැන සඳහන් කරලා තියෙනවා.
හරිද? එකල ග්‍රීක මේ සමෝහාණ්ඩුවල පැවති ආණ්ඩු ක්‍රම වර්ගීකරණය මේ යොදාගත්තේ මොන විදිහටද? මේක තුලනාත්මක සංවිධි ක්‍රමයකටයි සිස්ටම් එකටයි මේක ඔහු යොදාගත්තේ. ඕන් යොදාගත්තේ පැරණි ග්‍රීක. හරි, ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර පද්ධතිය තුල. එතකොට ඔවුන්ගේ දැනුම් පද්ධතිය තුල, ඔවුන්ගේ ආහාර පද්ධතිය තුල. එතකොට එම ආණ්ඩුවල, ඒ ආණ්ඩුවල ස්වභාවය වර්ග කිරීම සඳහා ඔහු මිනිඳුන් දඩු දෙකක් භාවිත කළා. එකක් තමයි එනම් පාලකයන්ගේ සංඛ්‍යාව සහ ආණ්ඩුව දූෂිතයන් යන්න එක ගැනයි. ඉතින් පාලකයන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා ආණ්ඩුව දූෂිතද කියන එක, පාලකයන්ගේ සංඛ්‍යාව වැඩි කරගෙන කැබිනට් මණ්ඩලයේ වර්ධමානය වෙනකොට මේ වැඩි කරගෙන ලංකාවේ නම් කියන්නේ මේක. එතකොට ඉතින් සෙත්ත පොච්චි තමයි දෙයියන්ගේ පිටයි. හරිද? ඊට පස්සේ ඇරිස්ටෝටල් ග්‍රීසයේ පැවති ආණ්ඩු ක්‍රම රාජාණ්ඩු, වංශාධිපති ආණ්ඩු, ප්‍රජාපීඩිත ආණ්ඩු, ප්‍රතිපයාධිකාරි ආණ්ඩු වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ලෙස වර්ගීකරණය කරා ඇරිස්ටෝටල් විසින්. මේ කරේ ආණ්ඩුව ක්‍රම පිළිබඳ, ආණ්ඩු ක්‍රම පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් පදනම් කරගෙන. ඒ ඔහුගේ කාලය, ඒක වර්තමානය වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. ඒක වුණම කාරණය. ඊට පස්සේ 20 සිවස්සෙන් තමයි අපිට හොඳම උදාහරණ ටික, ඔන්න හොඳම කන්සෙප්ට් ටික අපිට ගන්න තියෙන්නේ. ඒතකොට 20 සිවස්සේ තුලනාත්මක දේශපාලන අධ්‍යාපනය ගැන ගත්තොත් එහෙම, ඇමරිකා විශ්වවිද්‍යාලවල මෙම අධ්‍යයන ප්‍රවේශය, මේක think tank කියලා වර්තමානයේදී හඳුන්වනවා, think tank concepts කියලා. political think tank වෙනවා, democracy think tank වෙනවා, එතකොට economical think tank වෙනවා, military think tank වෙනවා, scientific and analytical, sociological, political and sociological science think tank වෙනවා. වර්ග ගණනාවක් මේක තියෙන, ඔබ YouTube එකේ ගහලා බලොත් මේක නම් tons of information ඔයාලට ගන්න පුළුවන්. හරි. එතකොට මේ අධ්‍යයන ප්‍රවේශය ඇමරිකාවේ විශ්වවිද්‍යාල 1960 දශකෙන් පසු වර්ධනය වුණා. හරිද? ඒක. එතකොට මේ දේශපාලන අධ්‍යයනයේ විද්‍යාත්මක නැඹුරුව ගත්තොත් පසුබිම් කොටගෙන ඇතිවුවා. දේශපාලන අධ්‍යයනයේ විද්‍යාත්මක නැඹුරුව පසුබිම් කොටගෙන ඇතිවුවා කියන තමයි මේක සලකන්නේ. ඒ වගේම විද්‍යාත්මක දේශපාලන ධාරාවේ ප්‍රධාන තර්කය උනේ වෙන්නේ දේශපාලන විද්‍යා විධික්‍රම characteristics එකෙන්. අපි කියන්නේ ඒකට මේ practical political systems නේද? ස්වභාවික විද්‍යා විධික්‍රමයට අනුරූප අහනුභවික විද්‍යාවක් විය යුතු යන අදහස. හරි. මේක ලොකු concept එකක්. මේක මාර විදිහට ඉස්සර කරන්න පුළුවන්. මේක අපි පිළිතර කරමු. හරිද? එතකොට මෙහිදී ඇත්තරම ගත්තොත් තුලනාත්මක දේශපාලනයේ අධ්‍යයනයේ මාධ්‍ය විය්‍යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ දේශපාලන ඉතිහාසය හෝ සංසන්දනය කිරීම නෙවෙයි, අනුභූතිකව නිරීක්ෂණය කළ හැකි වර්තමාන දේශපාලන තේමා පදනම් කොටගෙන වෙනස් දේශපාලන ක්‍රම, අපි කියනවා පොලිටිකල් සිස්ටම්ස්, තුලනාත්මක හැදෑරීමයි. හරි. මේක ලේසි නෑ. එකට ඉකොනොමික කල්චර් එක, ඉකොනොමික ප්‍රධාන වශයෙන් බැඳලා තියෙනවා මේ පොලිටික්ස් ඇන් ඉකොනොමික්. පොලිටික්ස් කොතනද, එතන ඉකොනොමි. ඉකොනොමි කොතනද, එතන පොලිටික්ස්. හරිද? මේ දේශපාලන ක්‍රම, පොලිටිකල් සිස්ටම්ස්, තුලනාත්මක හැදෑරීම. හරිද? ඒක මේ තේමා දේශපාලන පොලිටිකල් රිෆෝම්ස්, පොලිටිකල් එතකොට නිව් පොලිටිකල් සිස්ටම්ස්, දේශපාලන වර්ධනය, පොලිටිකල් ඩිවෙලොප්මන්ට්ස්, දේශපාලන පොලිටිකල් කල්චර්, දේශපාලන සමාජානුයෝජනය සහ දේශපාලන චර්යා විදිහට මේක කොටස් විදිහට අපිට හඳුන්වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි ඇත්තටම මේ Journals of Politics, Mr. Armand ලියපු පොත. එතකොට The Politics of the Developing Areas, Gabriel Armand ලිව්වා 1960 පොතක්. Martin Lipset, Political Man and Social Basis of Politics, ගැන ගොඩාක් කරුණු මේවා තියෙනවා. ඇත්තටම සමකාලීන දෙවෙනි කොටස, සමකාලීන තුලනාත්මක දේශපාලන අධ්‍යයන ගැන ගත්තොත් එහෙම, අපි මේ ගැන කතා කරොත් ටිකක් සහෝදරීනි, සමකාලීන තුලනාත්මක දේශපාලන විද්‍යා සාහිත්‍ය පරීක්ෂා කරන විට පැතිකඩවල් කීපයක් අපිට හඳුන්වන්න පුළුවන්.
අපි එහෙම බලමු පොඩ්ඩක්. මෙහෙම අපි බලමු. මේකේ විෂයපතේ ගත්තොත් එහෙම මේ අධ්‍යයනය කළ හැකි, මේකේ අධ්‍යයනය කළ හැකි විෂයපතේ බෙහෙවින් අමිශ්‍ර. ගොඩක් එම මේ රිෆෝම්ස් වලින් තියෙන්නේ දේශපාලන ආයතන, දේශපාලන ක්‍රියාවලී, දේශපාලන පරිවර්තන, සමාජ දේශපාලන ගැටුම්, සාම ක්‍රියාවලියට පොලිටිකල් ප්‍රොසෙස්. එතකොට ගවර්න්මන්ට් එකේ නේචර් ඔෆ් ද ගවර්න්මන්ට්, ගවර්න්මන්ට් එකේ ස්වභාවය, පරිවර්තන රිෆෝම්ස්, එතකොට ප්‍රජාතන්ත්‍රික පරිවර්තනයේ දිශානති මොන වෙක්ටරයකටද යන්නේ. එතකොට පුරවැසි ක්‍රියාකාරීත්වය නේද, පුරවැසි ක්‍රියාකාරීත්වය, ජාතිකවාදී දේශපාලන සහ සිවිල් සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වය, හියුමන් රයිට්ස්, මානව අයිතිවාසිකම්, ස්ත්‍රීන්ගේ දේශපාලන සහභාගිත්වය, වුමන් එන්ඩෝස්මන්ට් කොච්චර ගෑන් පට්ටිය ස්ත්‍රීන් දේශපාලන සහභාගී තැන තේමා උදාහරණ විදිහට මේකට ගන්න පුළුවන්. හරිද, මේක ලොකු මාතෘකාවක්. ඇත්තටම අපි ගත්තොත් මේ තුලනාත්මක දේශපාලන විග්‍රහය කළ යුත්තේ දේශපාලන සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය තුළ. මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන මොඩලේ මේ කතා ගන්න සමාජවාදී මේක වෙනස් අපි ගත්තොත් මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන පිළිබඳ පරමාදර්ශී මාදිලි වෙතින් ලබා ගන්නා මිනුම් දන් මෙෂරම් මෙෂර්මන්ට්ස් දඬු භාවිත කරමින් නෙවෙයි. ඒ වගේ ඒවා මාදිලි අවශ්‍ය නැහැ කියලා තමයි ඔවුන් කියන්නේ. මේක මේ තුලනාත්මක විග්‍රහය අරමුණ වියත්තේ එක් එක් රටවල දේශපාලන යථාර්ථයන් දෙන්නේ. කන්සෙප්ට්ස්ලි නෙමෙයි මේ කියන්නේ, මේක ප්‍රැක්ටිකල් රිවිස් වලින් යන්නේ. අන්න ඒකයි මේකේ තියෙන වැදගත්කම, ප්‍රැක්ටිකල් කන්ෆ්ලෙක්ස්. ඇත්තටම අපිට පේන දේ විෂුවල් ඒක. නැතුව මේ දේශපාලන සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පරමාදර්ශී මාදිලින් විදිහට ලබා ගන්න එක එක මිනුම් දඬු වලින් නෙමෙයි මේක අපි නිර්ණායකකට පත් වෙන්නේ. අපි ඇනලිටිකල් රිසල්ට්ස් ගන්න මේක. හරි, මේකේ රිසල්ට්ස් ගන්න. නමුත් මේකේ දේශපාලන යථාර්ථය මොකක්ද කියලා රටක දේශපාලන යථාර්ථය විදිහින් තුලනාත්මක පාඩම් උකහාගෙන දේශපාලන විග්‍රහය ශක්තිමත් කිරීම තාර බේස්මන්ට් එක තමයි මේකේ බලන්නේ. මේක තාම වැදගත් දෙයක්. මතක තියාගන්න. ඒ වගේම අපි ගත්තොත් එහෙම අපි පොඩ්ඩක් ග්‍රීක දර්ශනවාදයට පොඩ්ඩක් යමු. මගේ ආසම කොටසක්. ඇත්තම බහුවිෂයක මල්ටිටෙන්ට් බහුවිෂයක ප්‍රවේශය මල්ටි සබ්ජෙක්ටිව් මල්ටිටෙන්ට් මේ ප්‍රවේශය සිද්ධ වෙන්නේ ඇත්තටම බහුවිෂයක ප්‍රවේශය කියන එක වෙන්නේ ඇත්තම මේ ප්‍රවේශය සිදුවන්නේ දේශපාලන විද්‍යාවෙන් බාහිර ශික්ෂණයන්ගේ න්‍යාය සංකල්ප සහ විධික්‍රම දේශපාලන විද්‍යා විග්‍රහයට යොදාගෙන නේද. බාහිර ශික්ෂණයන්ගේ න්‍යාය සංකල්ප සහ ඒවන්ගේ දේශපාල විධික්‍රම මැකැනිසම්ස් ක්‍රමවේද සිස්ටම්ස්. හරිද, එතකොට දේශපාලන විද්‍යා ඉතිහාසය නිසා අපි බලන විට දේශපාලන විද්‍යාව හැම විටම අනෙක් ශික්ෂණ හා සම්බන්ධ වී ඒවයින් පෝෂණය වෙලා තියෙනවා. කල්චර්, ඉකොනොමි හැම එකකින්. හරිද, දර්ශනවාදීනෝ දේශපාලන විද්‍යාව ගොඩාක් පෝෂණය වුණා. ඒක ගැන වෙනම වීඩියෝ තියෙනවා. ඒක මම එක ඔබට කියන්න ඉදිරියේදී අපි සඳහන් කරන්න කිව්වා. උදාහරණයක් ගත්තොත් එහෙම අපි උදාහරණ කීපයක් අපිට ගන්න පුළුවන්. රෝම යුගයේ දේව ධර්ම ශාස්ත්‍රය, තියොලොජි, හිස්ට්‍රි, ලෝ වගේ දේවල් මේකට එකතු වුණා. ග්‍රීක යුගයේ දර්ශනවාදී ෆිලොසොෆි, 19 වෙනි සියවසේ අර්ථ ශාස්ත්‍රය, ඉතිහාසය, නීති විද්‍යාව වගේ දේවල්, 20 වෙනි සියවසේදී සෝෂියොලොජි, එතකොට ඇන්ත්‍රොපොලොජි, මනෝවිද්‍යා, සයිකොලොජි, ජියොලොජි නේද, ජියෝග්‍රෆි, එතකොට ආර්ට්ස් ඇන් කල්චර් ඇන් ඔල්සෝ අපිට කියන්න පුළුවන් විසුවන් සීවාසයේදී විශේෂම සාහිත්‍ය ලිට්‍රේචර්. මේක බහු විෂයක ප්‍රවේශයක් දේශපාලන විද්‍යාවට අවශ්‍ය වීමට හේතු අපිට දකින්නට ලැබෙනවා. හේතු ගැනත් අපි පොඩ්ඩක් සඳහන් කරමු. ඒත් ඇත්තටම මේ මම කියන්නේ තියරි යන්න දේශපාලන විද්‍යාව කියන එකේ සබ් බ්‍රාන්චස් තමයි දැන් මේ ටික ඔබට තේරුම් කරලා දෙන්නන්නේ. ඇත්තටම ඔබ ගත්තොත් එහෙම දේශපාලන යන්න සමාජී නොයෙකුත් පැතිකඩවලින් හුදකලාව ව්‍යුක්තව පවතින දෙයක් නෙවෙයි. ඒවා සමාජයේ ප්‍රපංච, සමාජයේ සහසිද්ධි, මේ ලෝකයේ තියෙන සිද්ධි, සෝෂල් මීඩියා වලින් වර්තමානයේ වෙන දේවල් හැම එකක්ම. මේ සෝෂල් මීඩියා දැන් ඔබට මේ කියනකොට කියන්න ඕනේ, සෝෂල් මීඩියා කියන එක
ලෝක දේශපාලනය අද තීරණ කර දේශපාලනය දේශපාලනයේ තීන්දු තීරණ දේශපාලන සිටුවේෂන් මොන අතර පෙරලනද කියලා තීරණ වෙන ප්‍රධාන සාධකයක් තමයි සෝෂල් මීඩියා. ඉන්ටර්නෙට් එක, ජනසන්නිවේදනය, ටෙක්නොලොජි මතක තියාගන්න. මේවා මේ ඔබට ඔබට දැනුම් පද්ධතිය තුළ නැති වෙන්න පුළුවන්. නමුත් මේක තමයි රියැලිටි එක. හරිද? එතකොට මේ දේශපාලනය කියන එක සමාජයේ අනිකුත් පැතිකඩවලින් හුදකලා යුක්ත පවතින දෙයක් නෙමෙයි. ඒවා සමග සම්බ සහ සම්බන්ධයෙන් බද්ධ වී තිබෙන සමාජයේ වෙතින්ම පැන නගින ප්‍රපංචයක් වීම තමයි මේකේ තියෙන ප්‍රධාන ලක්ෂණය. එතකොට උදාහරණයක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ කුල සාධක අතර සම්බන්ධය ලංකාව විශේෂයෙන් ක්‍රියාත්මක කරනවා. ඉන්දියාවත් ක්‍රියාත්මක කරනවා. සෞදි අරාබියෙත් අප්‍රිකානු රටවල්වල සමහරවිට ක්‍රියාත්මක කරනවා. මේක ලංකාවේ හා ඉන්දියාවේ දේශපාලන සංස්කෘතියේ වැදගත් තේමාවක් මෙන්න ඇත්තටම කියනවා අර යුති ප්‍රෝ දෙලිමා වගේ තමයි. දෙලිමා එකක් මේක. උපයතෝ ටිකක් වඩපත් වෙලා තියෙනවා. මෙය මනවින් අවබෝධ කරගන්න නම් සමාජ විද්‍යාව හා මානව විද්‍යාව ප්‍රවේශ දේශන දේශපාලන විද්‍යාව විග්‍රහයට අවශ්‍යයි. සමාජ විද්‍යාව ප්‍රවේශය සහ මානව විද්‍යාව ප්‍රවේශය. හරිද? ඇත්තරම මේක ගත්තොත් එහෙම අපි මේ බහුවිෂය කියන සංකල්පයේ අර්ථ තුනක් අපිට දකින්න ලැබෙනවා. මේ තුන ගැන අපි පොඩ්ඩක් කතා කරමු. නිශ්චිත ශාස්ත්‍රීය විෂයක් වශයෙන් අනන්‍ය වී තිබුණා දේශපාලන විද්‍යාව සමාජයේ අනු ප්‍රතිකඩවල් එක්ක දේශපාලනේ අඩු වැඩි වශයෙන් සම්බන්ධ වෙනවා කියලා අපිට පිළිගන්න පුළුවන්. මොකද දැනට නම් මේ ඉකොනොමි එක, විනිය කොමරණ එක, පාතාලය, කුඩු ඕවා ලංකාවේ දේශපාලන එක කියලා. මම දන්නේ ඉතින් ඕවා සෙන්ට්‍රල් ඇමරිකා රටවලත් එකතු වෙලා තිබ්බා. අදට වර්තමානයේදීත් එකතු වෙලා තියෙනවා. එතකොට දේශපාලන විද්‍යාවේ සමාජයේ පැතිකඩ සමග සමාජයේ වෙන සංසිද්ධි, ඒක සංසිද්ධි ලෝකෙ වෙන එක රටක වෙන දේශපාලනයට දේශපාලනය සමග ගෑවිලා බද්ධ වෙලා තියෙන එක සිද්ධි අඩු වැඩි වශයෙන් සම්බන්ධ වෙනවා කියලා අනිවාර්යයෙන්ම බහුවිෂය ගැන සංකල්පයේ එක අර්ථයක් විදිහට අපිට ඒක අර්ථ දැක්වීමේ හැකියාව තියෙනවා. අපි මේ බහුවිෂය ගැන සංකල්පයේ අර්ථය ගැන කතා කිරීමේදී ඇබ්සලියුට් කෝබීනින් එක ගැන ඇබ්සලියුට් මීනින් එක ගැන කතා කරද්දී මේ සාමාන්‍ය නිශ්චිත මේක ශාස්ත්‍රීය විෂයක් ලෙස අනන්‍ය වේ තිබුණත් ඇත්තටම සමාජයේ මේක ප්‍රැක්ටිකල් දෙයක් නේ දරුවනේ. මේක ඇල ප්‍රැක්ටිකල් දෙයක්. දේශපාලන විද්‍යාව කියන්නේ ප්‍රැක්ටිකලි වෙන දෙයක් මේ ලෝකේ. එතකොට මේ වෙන සංසිද්ධි කන්ෆ්ලික්ට් එකක් වගේ යුද්ධයක් හරි ආණ්ඩු පෙරලීමක් හරි මේ හැත්තරම මේ පැතිකඩවල් අනිකුත් සර්ෆේසස් එක්ක මේ දේශපාලනේ අඩු වැඩි වශයෙන් සම්බන්ධ බව අපිට පිළිගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම දේශපාලන විද්‍යා ඒටම ආවේනික න්‍යාය සංකල්ප කොච්චර තිබ්බත් අනිත් විෂයන්ගේ න්‍යාය හා සංකල්ප සමග ඒවා බැඳී තිබීම ඒ වයින් පෝෂණය වෙනවා. විශේෂයෙන් නීතිය, කල්චර්, රිලිජන්, ෆිලොසොෆි, මිනිසුන්ගේ ආකල්ප, මිනිසුන්ගේ උගත්කම්, ඉකොනොමික අනිවාර්ය බලපානවා. බඩු වේග වැඩි වෙනවද නැත්ද? මිනිසුන්ගේ ආකල්ප, මිනිසුන්ගේ එක එක මිනිසුන් විතර ක්‍රමවේද, මිනිසුන්ගේ සංස්කෘතිය අනිවාර්යම බලපානවා. මේක ප්‍රධාන කාරණයක්. මිනිසුන්ගේ සංස්කෘතිය විතර පතන ක්‍රමවේදය එතකොට ජාතිකත්වය ආගම අම්මෝ බුදු අප්පච්චු ආගම කියන එක කොච්චර බලපාලා තියෙනවද? මැද පෙරදිග රටවල ඉරානයේ ඇෆ්ගනිස්තානයේ වැනි ඔය ආගම නිසා නෙමෙයිද දැඩි මතධාරී ආගම මේ මුස්ලිම් ආගම මුස්ලිම් මූලධර්මවාදී මුස්ලිම් අන්තවාදී නිසා නෙමෙයිද අද මේ තලයිබාන් වල මේ තත්ත්වය ඇතිලා තින්නේ ඇෆ්ගනිස්තානයේද? ඔබ අරාබි වසන්තය ගැන මොකද කියන්නේ? අරාබි වසන්තයේ මේ මිනිසු විසින් හදපු එකක් විතරක් නෙමෙයි මේ ආගම ප්‍රමුඛ කරගනිමි ආගමේ ලේබලේ හදාගනිමි මේ යුද මාලාවක් ලෝකේ මිනිසු නැහුණා. ඒක අනිවාර්යෙන් මෙතනදී වැදගත් වෙනවා. ඒ වගේම ඒවයි පෝෂණය වෙනවා. මේ දේශපාලන විද්‍යාව මේකේ පෝෂණය වෙනවා. මේ ගන්න තීන්දුව තියෙනවා මේ කන්සෙප්ට්ස් උත් මේවා පෝෂණය වෙනවා. මේක අතන හරි වැදගත් දෙයක්. ඒ වගේම න්‍යාය වලට සහ සංකල්ප වලට අමතරව විධික්‍රම සම්බන්ධයි.
මැකැනිසම් සම්බන්ධයෙන් දේශපාලන විද්‍යාව වෙනත් ශික්ෂණ ධාරාවක් සතු විධික්‍රම සමග සම්බන්ධයෙන් ඒවායින් පෝෂණය. න්‍යායාත්මක වශයෙන් ගත්තත් සංකල්පට අමතරව විධික්‍රම සම්බන්ධයෙන් ඒ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඒවත් එක්ක දේශපාලන විද්‍යාව කියන එක පෝෂණය වීම අපිට දකින්නට ලැබෙනවා. හරිද? ඉතින් මේක තමයි මේ ප්‍රධානතම කාරණේ මේ පැත්ත මේක ගැන කතා කරොත් එහෙම. අපි පොඩ්ඩක් සයන්ටිෆික් මෙතඩ් එක ගැන කතා කරලිමු. විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශය ගැන දේශපාලන විද්‍යාවේ දේශපාලන ක්‍රමවේදවල දේශපාලන විද්‍යාව යන්නට ඇත්තටම 20 වෙනි දෙන අර්ථයක් වන්නේ විද්‍යා විදි ක්‍රමය. දේශපාලන විද්‍යාවට සයන්ටිෆික් මෙතඩ් එක කියලා. හරිද? පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියලා අපි කියන්නේ. එන්න. පරීක්ෂණ නිරීක්ෂණ නිගමන. එතකොට සයන්ටිෆික් මෙතඩ් භාවිතා කරමින් දේශපාලන විද්‍යා දේශපාලනය ගැන අධ්‍යයනය කිරීම ඇත්තටම විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශයේ වශයෙන් අපට හැඳින්වෙන විද්‍යාව තියෙනවා. එතකොට ඒ කියන්නේ 20 වෙනි සතවර්ෂයේ මේක සයන්ටිෆික් මෙතඩ් කියන එක මේ විද්‍යාත්මක චර්යාවාදී ප්‍රවේශය ඒ වගේ දේශපාලන විද්‍යාවට දුන්නු තවත් ඩෙෆිනිෂන් එකක් විදිහට අපිට හඳුන්වන්න හැකියාව තිබෙනවා දරුවට. හරිද? එතකොට මේ නවාර්ථයෙන් මේ ගත්තොත් මේ ආර්ථයෙන් දේශපාලන විද්‍යාව සැබෑ නිර්ව්‍යාජ يعني ඇබ්සලියුට් සයන්ස් එකක් වඩ පත් වුණා. මේකේ කාර්යයන් වලින් ඇත්තට මේක පත් වෙන්නත් හේතුව ඒක පත් වී හැක්කෙත් ඇත්තටම ස්වභාවික විද්‍යාව නැචරල් සයන්ස් ආර්ථික විද්‍යාව මනෝවිද්‍යාව විසින් භාවිතා කරනු සහ කරනු ලබන විද්‍යාත්මක සයන්ටිෆික් මෙතඩ්ස් ඒ විධික්‍රම යොදාගත් විට පමණිය අදහස අපට එන්නේ. එතකොට ඇත්තටම මේ ඔබ වෛද්‍ය විද්‍යාව ගත්තත් ලෝ ඉකොනොමික්ස් නැචරල් සයන්ස් මනෝවිද්‍යාව සෝෂියොලොජි ඇන් මානවවිද්‍යාව ඇන්ත්‍රොපොලොජි හරිද ඒ වගේම මනෝවිද්‍යාව සයිකොලොජි මේවා විසින් භාවිතා කරන විද්‍යාත්මක විධික්‍රම ඒ කියන්නේ සයන්ටිෆික් මෙතඩ් එක මේ දේශපාලන විද්‍යාවට බද්ධ වුණොත් තමයි මේක මේ අර්ථයෙන් අපිට මේක යූස් කරන්න පුළුවන්. ඇත්තටම දැන් මේ මොනා කිව්වත් ඇත්තටම මේව හදාලා තියෙන සමහර දේවල් ඉතින් හදලා තියෙන හැම දෙයක්ම නෙමෙයි බටීර ජාතින්ගේ අවශ්‍යතාවය නිසා ඒගොල්ලෝ හැම දෙයක්ම කරන්නේ. හරි, එතනත් ප්‍රශ්න තියෙනවා. කෞටිල්ය කියන එක ගත්තත් එහෙම අපේ පෙරදිග පැත්ත ගත්තත් එහෙම මේ විද්‍යාව දේශපාලන විද්‍යාව ඉතිහාසය දේශපාලන විද්‍යාව ඉතිහාසය ගත්තත් එහෙම කෞටිල්ය ආචාර්යතුමා එතකොට සත්පරිහානි ධර්ම වගේ දේවල් අද පොලිටිකල්ලදී ඉතාම වැදගත් වෙනවා. සමහර රටවල් ඒක යූස් කරලා තිනවා. මේ ලිච්ඡවී රජදරුවන්ගේ අවුරුදු 2600 කරුණදී බුදුන්වහන්සේ දේශනා කරපු ධර්මයේ දැන් මේ අපි වර්තමානයේ මේ ප්ලැට්ෆෝම් එක මේ යුරෝපියන් ප්ලැට්ෆෝම් එකයි වෙස්ටර්න් ප්ලැට්ෆෝම් එකයි පොලිටිකල් ප්ලැට්ෆෝම්ස් ගැන යුරෝපියන් ඇන් වෙස්ටර්න් පොලිටිකල් කන්සෙප්ට්ස් ගැන අපි කතා කරන්නේ දැනට රැඩ මේවා ගැන. يعني හැම ආගමකින්ම ඒ ආගමට ඒවට ඒ කාලයන් තුලදී ඒ අවස්ථාවන් තුලදී ඒ වගේ ඒ සිටුේෂන්ස් වලදී ඒ කාලයට අනුරූප වන විදිහට ඒ කන්සෙප්ට්ස් අනුව ආගම සහ දේශපාලනී ආගම දේශපාලනී දේශපාලනීකරණය වීමට බලපාලා තියෙනවා. ඉතින් මේ වර්තමානයේ කියන අපි නිරාගනික කියන සංකල්පය ගත්තොත් ඒකට විතරක් අදාළ දෙයක් නෙමෙයි මේක. ඇත්තටම මේ ආර්ථික හා ඇත්තටම මෙහෙම ගන්න පුළුවන් ඇත්තටම 1930 දශකවල නිසා 40 දශකවලදී ප්‍රධාන වශයෙන් ඇමරිකානු දේශපාලන කණ්ඩායම් අතර මේක ගොඩාක් ප්‍රචලිත වෙච්ච අදහසක්. හරිද? ඒ වගේම තව කාරණයක් මෙතන ඉතාම වැදගත් වෙනවා. ආර්ථික හා සමාජ විද්‍යාඥයන් අතර මුල් ගැසගෙන තිබූ මේ ප්‍රකාශ වූයේ සමාජයේ ආර්ථිකයේ දේශපාලනය ගැන කරන අධ්‍යයනයක් වෙතින් වළංගු විශ්වාසනීය එතකොට වැලියුබල් ට්‍රස්ට්වර්ති කියන එක සහ නිවැරදි ඇකියුරසි කියන දැනුම ගොඩනගා ගන්නට නම් ඇත්තටම මේවාය ක්‍රමවිද්‍යාව නව දිශානතියකට නිව් රූට් එකකට අලුත් රූට් එකකට යොමු යුතු බව තමයි ඕන්
අර දේශපාලන කණ්ඩායම් දේශපාලන විද්‍යාඥයන් ප්‍රකාශ කළා කිව්වේ. ඒ වගේම ඇත්තටම මේ නව මග නම් ස්වභාවික විද්‍යාවත් ඒ වන විට සාර්ථකව යොදාගෙන ඇති විද්‍යාත්මක සහ ආනුභාවික විධික්‍රමය. මේව ගැන ඇත්තටම විද්‍යාත්මක ප්‍රවේශයේ මූලධර්ම ගැන අපි පොඩ්ඩක් ඉදිරි වීඩියෝ වලින් වැලියු ෆ්‍රී එක ගැන ඔබ්ජෙක්ටිව් එක ගැන වැලියු ෆ්‍රී නොලෙජ් එක ගැන අපි ඉදිරියේදී කතා කරමු. ඇත්තටම චර්යාවාදය ගැන අපිට සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් ගිහින් එන්නම්. ආයුබෝවන් සැමටම, ජය වේවා කියලා ඔබ හැමතත් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.